මේදවස්වල ශේෂම යනවා විල්පත්ව අභයභූමිය සහ ඊට ආශ්‍රිතව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඉඩම් පිළිබඳව දැනට ඉදිරිපත් කරලා තියෙන නඩුව සම්බන්ධයෙන් මේ රජය මේකට සමතෙකට පත් කරන්න යනවා කියලා. රජය මේකට බැඳිහත් වෙලා කටයුතු කරනවායි කියන එක ඉතාම අසාධාරණ දෙයක් තමයි ප්‍රකාශ කරන අය කරන්නේ. ඡන්දයෙන් පරිදිච්ච අය මේ විල්පත්වයේ කොනක් අල්ලාගෙන මඩ ගැසීම තමයි කරන්නේ. ඉතාම පැහැදිලි එක. ඔක්තෝබර් මාසයේ ආසන්න දින අරලියගහ මන්දිර රණිල් වික්‍රමසිංහ මහත්මයාගේ මූලිකත්වයෙන් පැවතිය සාකච්ඡාව. ඒ සාකච්ඡාවේදී තමයි මේ තීන්දුව ගත්තේ මේක සමතයකටපත් කරන්න කියලා. ඒ අවස්ථාවේදී අපි විරෝධතාව ප්‍රකාශ කරා සමතය නෙවෙයි අපි නීත්‍යානුකූල තත්ත්වය අපට අවශ්‍ය කියලා. ඒ අනුව තමයි නීතිපත් දෙපාර්තමේන්තුව ගිය 25 වෙනිදා අභියාචනාධිකරණයට කියන්නේ සමතයකට යෑම සඳහා වන යෝජනාවලියක්. ඒ යෝජනාවලිය තමයි ස්ථිරසාර හදපු ගෙවල් 1500ක් තව තියෙනවා 600ක් විතර ආරම්භ ටකරන් ගෙවල්. ඒ 600ත් ඇතෑරලා තවත් එයාලට අවශ්‍ය කරන ඉඩකඩම් ටිකක් එතනින් වෙන් කරලා ඉතුරු ටික ගැසට් කරන්න කියලා තමයි යෝජනාවලිය ගෙනත් තියෙන්නේ. ඒක සම්පූර්ණම නීති විරෝධී වැඩක්. ඒකට නීතිඥවරු විරුද්ධ වුණා. ඒ විරුද්ධ වීම විතරයි තාම ගැසට් එකක් ගහන්න තීන්දුවක්, උසාවි තීන්දුවක්, රජයේ ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන නැහැ කියන එක වගකීමෙන් කියන්නට ඕන. ඉගෙන දෙපාර්තමේන්තුවේ 5-6 කොටස පැහැදිලි කරනවා. නැවත පදිංචි කළ යුත්තේ යුද්ධෙන් ඉඩම් අහිමි වූ අවතැන් පවුල් උවද ඉඩම් ලබා දී තිබුණු පුද්ගලින් හට යුද්ධය නිසා ඉඩම් අහිමි වීමක් සිදු වී නොතිමිදි. ඉඩම් කට්ටිය 30ක් ලබා දී ඇති පුද්ගලින් බහුතරය පුත්තලම දිස්ත්‍රික්කයේ පදිංචි අය බවට චන්දිහිමි නාමලේඛනය අනුව සනාතු අතර ඔවුන්ට එම ප්‍රදේශයේ ඉඩම් නොමැති බව ප්‍රකාශ කර තිබුණද ඒ සත්‍යතාව පරීක්ෂාවට ලක් කරනු තිබිනි. බස් 200ක් දාලා රිචඩ් බදුරුදින් අමාත්‍යවරයා පුත්තලෙන් මිනිස් වනංගිල මණ්ඩාරමේ චන්දි දෙන ලෑස්ති කරලා අපි දැක්කා. ඒක ඉතාමත්ම වරදක්. මේ නඩුව රජයේ බලපෑමකින් තොරව නීත්‍යානුකූලව ගලා යන්න ඉඩ දෙනවා. ඒ තීන්දුවෙන් පසුව සංරක්ෂිත වනාන්තර හා රක්ෂිත වනාන්තර ජාතික වනෝද්‍යානයට එකතු කළා. විල්පත්තු ජාතික වනෝද්‍යානය ලංකාවේ විශාලතම ජාතික වනෝද්‍යානය සහ ජවිදත්තෙන් 90 ජාතික වනෝද්‍යානයක් ඇට මේ වසර 5 ඇතුළත අපට පත් කරගන්න පුළුවන් කියන විශ්වාසයෙන් තමයි අද අපේ සාකච්ඡාව අවසන් වුණේ.